Adı abi Rasabat Hyderabad Chicken Biryani ka kadam. Adı man sudanam venne Rasabat Ratri ahara verak sudanam karan. Hem oma priyay me ahara ete. Mukaddan vadı. Chicken Biryani ka. Hem biryani ka tiyena visheshathya tamai meka hari lassanai paata lassanai. Idi godak kaate paata lassanta hada ganna puluwa. හැබැයි බිරියානියකට ආවේනික සුවඳ ඒකත් අත්‍යවශ්‍යයි ඒ වගේම ඒ රසයත් බත් ඇටේ ඉඳලම ඒ රසය එන්නත් ඕනේ. ඉතින් බලමු මොනවද මේකට ඕනේ කරන්න කියලා. ලේසියෙන්ම හදන්න පුළුවන් වෙන්නේ ඉස්සොත් එක්ක හදන බිරියානි. මොකද ඒක අපිට ගොඩ වෙලාවක් මැරිනේට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම අද පාවිච්චි කරන්නේ චිකන්. ඒක නිසා මම අරන් තියනවා මෙතන सुद्ध करपू कोदला सुद्ध करपू चिकन क्रेम पांसी या पितर एके मां बेन तरनां पाविच कराने अतरम खाट्ट तीयन चिकन नेक एके नुद अर बिर्यानी मसाले कट आवेनिक रासे आप चिकन बिर्यानी के रासे इसमा तु करला गान पहस हुई बिर्यानी का हदान गुड़ा के लाट आप हितानने बासमती हालम अवश्याई केरा ने इंदिया वे समहार प्रांत वल में बिर्यानी का हदान අරගන්නවා සෙලා රයිස් කියන එකත් ඒකත් බාස්මති එකේ පාබෝයිල් රයිස් එකක් නමුත් ටික වෙලාවක් ගත වෙනවා අපිට ඒක ලිපේ තියලා හදාගන්න හැබැයි හැදුවෙන් පස්සේ බත් ඇටේ හරිම ලස්සනයි මම පුද්ගලිකව ආස කරනවා මේ හාලෙන් හදන්න හැබැයි අද වෙලාව මදි ඊළඟට අනිත් එක තමයි සාමාන්‍ය අපි දිනෙදා පාවිච්චි කරන බාස්මති දිග ඇට තියෙන බාස්මති හාල තව සමහර පැතිවල හදනවා මේක පුංචි ඇට වලිනුත් ඉතින් අද මම පාවිච්චි කරන්නේ දිනදා අපි පාවිච්චි කරන බාස්මති හාල. මම ඒක ඇට කැඩෙන්නේ නැති වෙන්න හොදලා පැයක් පැය භාගයක් විතර දැන් නම් මේක පැයක් විතර තිබ්බා. මේ පෙන්ගෙන්න තියලා තියෙනවා මේ විදිහට. ඊළඟට චිකන් එක ගැන කිව්වා අපි දැන් බලමු මේකට මොනවද ඕනේ කරන්න කියලා. මට ඕනේ සාමාන්‍ය ටිකක් කෝප්ප කෝප්පයක් විතර වගේ මම අරගෙන තියෙනවා හාල් කෝප්ප පුංචි මෙන්න මේ හාල් කෝප්පෙ තුනක්. එතකොට මේ මගේ රයිස් කුකර් එකේ කප් එක. එතකොට මම ඒකට ඒ ප්‍රමාණයට ගැලපෙන්න තමයි ග්‍රෑම් 500ක් විතර චිකන් අරගත්තේ. ඒත් එක්ක මම අරන් තියනවා කොත්තමල්ලි කොළ සාමාන්‍ය මිටික්ම වගේ මම මෙතේට අරන් තියනවා කපලා මිංචි කොළත් මිටික් මම අරන් තියනවා කපලා ඔක්කොම සුද්ධ කරලා කපලා තියනවා. එතකොට ඒක අවශ්‍යයි. ඊළඟට ඕනේ බිරියානියකට ඉඟුරු සුදු ලුණු. ඉතින් දැන් මම හදන ක්‍රම කීපයක් තියෙනවා මේ ක්‍රමෙදී මම පාවිච්චි කරනවා යෝගට් මම කරදි බොංගු කරාඹු නැටි ස්ටැනිස් සූදුරු කහ කුඩු ලුණු يعني මිරිස් කුඩු බ්ලැක් කාඩමම් කියන එක සහ මේ බේලි කුරුඳු කෑල්ලක් ලෙමන් ගෙඩිය යුෂ මම ලෙමන් ගෙඩිය එකම ආරක් විතර මෙතෙන්ට අරන් තියනවා අවසානයේ මම පාවිච්චි කරන සැෆ්රන් කියන එක මේක ටිකක් මිල අධිකයි. මම මේක පාවිච්චි කරනවා. නැත්තම් මම පාවිච්චි කරන්නේ සැෆ්රන් පවුඩර් එක. දැන් ප්‍රධානම දේ. මේ බිරියානි එකක් හදනකොට බිරියානියකට අවශ්‍ය කරන රසය, ඒ අත්‍යවශ්‍ය රසය, මේ ආවේනික රසය එන්නේ බිරියානියකට දාන අපි මසාලා එකේ. දැන් මේක හදන විදිය මගේ අනිත් YouTube එකේ මේ ක්ලිප් එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දැක්කලා මේක හදනවා නම් මම ඔයගොල්ලෝ යෝජනා කරනවා මගේ මේ මේ පවුඩර් එක හදන ක්ලිප් එක බලන්න. මොකද මම මේකට පාවිච්චි කරන්නේ ගෙදරම හදපු මේ බිරියානි මසාලා එක. තවත් එකක්. මෙන්න මේක. මේකට කියන්නේ කෙව්දා වෝටර් කියලා. මේක අවසානයේදී මම පාවිච්චි කරනවා ඒ සුවඳ ගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි අමතකුණා. මෙන්න මේක නැතුවම බෑ බිරියානි එක හදන්න. ඒ තමයි බදගත්ත ලුණු. පළවෙනි මේක. අපි මේ බත් එක ඉස්සෙල්ලම සකස් කරගන්න ඕනේ. දැන් මෙතන තමයි බදගත්ම දේ තියෙන්නේ. මොකද බිරියානි එකේ බත් ඇට බෙරි වෙන්න බෑ. බත් ඇටේ අපි රත් කරගන්න මේ තඹ ගන්න ඕනේ සාමාන්‍යයෙන් 4න් 3ක් විතර තැම්බෙන්න. මෙන්න මේ ගානට මේ තැම් මේ ගානට තැඹුණා නම් හරි. ඒ කියන්නේ අපි මෙහෙම ඇඟිල්ලෙන් ඇඟිලි දෙකෙන් පොඩි කරාම අපි කන්න ගන්න බත් ප්‍රමාණය බත් ඇටේ වගේ මේක පොඩි වෙන්නේ නැහැ. එහෙමනම් අපි දැන් ඒක ආරම්භ කරමු.
දැන් මේ වතුර එකට මම පොඩි කලමනා ටිකක් එකතු කරනවා සූදුරු තේහෙන්දක් විතර කරාඹු නැටි 3-4ක් කරඳමුංගු 3-4ක් බ්ලැක් කාඩමම් ගෙඩි පොඩි ගෙඩි දෙකක් විතර බේලී කුරුඳු සහ ලුණු බිරියානි මසාලා එකෙන් තේහෙන්දි දෙකක් දානවා දැන් වතුර එක ටිකක් නටන උතුරනකම් මම මේ පොඩ්ඩක් බාගට වහලා තිබ්බා අපිට මේ චිකන් එක සූදානම් කරගන්න වෙනවා බිරියානි එකක් හදන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් කලින් දවසේ රෑමේ චිකන් එක මැරිනේට් කරගන්න දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා ඒක කරේ නැහැ මම දැන් ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න කෝදලා තියෙන චිකන් ටිකට කහ දානවා ලුණු මේකත් තේහෙන් දෙකමාරක් විතර වගේ රතු මිරිස් මම හැමදාම වගේ අදත් කාශ්මීරි රතු මිරිස් පාවිච්චි කරන්නේ දානවා මම තේහෙන් දී තුනක් ඔයගලන්ට පුළුවන් මේක අඩු වැඩි කරගන්න බිරියානි මසාලා එකෙන් දානවා මම තේහෙන් දී දෙකමාරක් විතර වගේ ඊට පස්සේ මෙතන බෙදගත්ත ලුණු මේකෙන් අතේට මේ වගේ ප්‍රමාණයක් කරා මේක පොඩ්ඩක් අතින් පොඩි කරලා දාන්න ඊළඟට කොත්තමල්ලි කුල ටිකක් ඉතුරු කරගන්න බත් එක අපි ඉවරුණෙන් පස්සේ සරස ගන්නත් සහ මිංචි කුල ගොඩක් අය මිංචි කුල දාන්නේ මේ බත් එකේ ලේයර් කරද්දී නමුත් මේකේ රස එන්න කුලේ ඇතුළට යන්න ඕනේ දැන් ඒ ටික දාලා ඊට පස්සේ යෝගට් යෝගට් ටික හොඳට මේ විතර මික්ස් කරලා අපි මේ චිකන් එකට දාගමු. සහ අන්තිමටම ඉඟුරු සුදු ලුණු. දැන් මේක හොඳට අනලා මික්ස් කරලා අපි मैरिनेट बेन ना तेल तैयार ना होने इतने गुलाब वेला तैयार ना वाला सामान्य अड़ू मगाने पे आप कुछ मेक मामा तैयार तैयार ना मेकट आपे बातुरे दाने ने कोई में वेला आप कुछ ये बनो अट्टे आपे तो तैयार ना आपे लेमन यूशटिकर मेकर आपे मेकट मिक्स करूं දැන් අපි අපේ බත් එක සකස් කරගමු ඒ අතර දැන් මේ හාල් ටික අපි ඔක්කොම මේකට දාගමු ඒ ගන්නට බත් ඇට තියෙති අපි මේක ලිපෙන් බාගමු ඔයගොල්ලන්ට පේනවා මේ බත් එක බත්තට කැඩිලා නැහැ මේ ගානට ටිකට ඒ විදිහටම තියෙනවා දැන් අපි මේක පැත්තකින් තියමු අපේ චිකන් එක දැන් හදා ගන්න හදන්නේ අපිට මේ චිකන් එක හදා ගන්න තෙල් අවශ්‍යයි ඉතින් ඉන්දියානු බිරියානි වලට තවත් රසයි ගී එකතු වුණොත් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඔප්ෂන් දෙකම පාවිච්චි කරන්න එක්කෝ ගී නැත්නම් තෙල් සමහර වෙලාවට දෙකම පාවිච්චි කරන වෙලාවලු තියෙනවා ඉතින් මම අද පාවිච්චි කරන්න මම ප්‍රිය කරනවා ගී එක මොකද මේකේ රසය වැඩි නමුත් මේක නැති උනායි කියලා මේක හදන්න බැරි කමක් නැහැ ඉතින් ඕගලන්ට පුළුවන් ඕනම කුකින් ඔයිල් එකක් පාවිච්චි කරන්න මම අද පාවිච්චි කරනවා ගී මේකෙන් අපි දාමු තේහෙන්දි දෙකක් හොඳට ගී ටික දැන් රත් වෙනවා මම මේකට දානවා චිකන් කෑලි ටික මන් දැන් මේක පොඩ්ඩක් පියනින් වහලා ඉදෙන්න අරිනවා අපි දැන් චිකන් එක හැදෙන අතර වාරේ අපි මේකට ඕන කරන රයිත් එකක් හදාගමු මම පොඩි රයිත් එකකුත් හදන්නයි සූදානම් වෙන්නේ ඒකට මම පාවිච්චි කරනවා මේ වගේ කොළ පාට කියුකම්බර් රතු පාට බීලුණු කෙඩියක් යෝගට් රතු මිරිස් කුඩු ටිකක් සහ කබලේ බැදගත්තු
සූදුරු ටිකක් අපි කුඩු කරලා සූදුරු කුඩු අවශ්‍යයි ඒත් එක්කම කොත්තමල්ලි කොළ ටිකක් ඉතින් ওই ටික දාලා අපි දැන් රසවත්ව රයිත එකකුත් හදාගමු දැන් ඔන්න අපේ රයිත එක සූදානම් අපි මේක ඇරලා බලන්නයි සූදානම් වෙන්නේ මම මේක මට මතක විදිහට විනාඩි 15ක් විතර වගේ ලිපේ තිබ්බා කරියක මේ ගානට ඉතුරු වෙලා තියෙද්දි අපි හදාගත්ත බත් ටික අපි මේකට දාන්නයි සූදානම් වෙන්නේ ඔයාලට පුළුවන් ලුණු බලන්න මේ වෙලාවේදී ලුණු ප්‍රමාණවත් නැත්තම් මේ අවස්ථාවේදී විතරයි ඕගොල්ලන් ලුණු එකතු කරගන්න ලැබෙන්නේ මේකට අපි හදාගත්ත බත් එක දාන්න යන මම නිප හොඳටම අඩු කරා බත් එක හරියට අපි හදාගෙන නම් මෙන්න මේ විදිහට බත් ඇට විසිරෙන්න ඕනේ මේ විදිහට අපි එක තට්ටුවක් වෙන්න දාගමු ඉස්සෙල්ලා දැන් ඊළඟට මේකට මම දානවා මම කලින් ඉතුරු කරගත්ත කොත්තමල්ලි කොළ ටිකක් මිංචි කොළ ටිකක් බෙදගත්ත ලුණු ටිකක් ඊට උඩින් අපි ඊළඟ තට්ටුව බත් දාමු මගුලන්ට කිව්වා මම සැෆ්රන් කලයක පාවිච්චි කරනවායි කියලා මේක උගලන්ට වෙළඳපළින් ගන්න පුළුවන් මම මේකෙන් ටිකක් මේකට එකතු කරනවා එකතු ඒත් එක්කම උණු කිරිවල දිය කරපු සැෆ්රන් ටිකකුත් අපි මේකට එකතු කරමු ඒ අන්තිම එක තමයි මම අර කිව්වා ඔයගොල්ලන්ට රෝස් එසන්ස් වගේ අපි කෙවදා පාවිච්චි කරනවා කියලා මම පාවිච්චි කරනවා එක ඉතින් ඒක මම මේකට එකතු කරනවා මේ gedara පහසුවට හදා ගන්න පුළුවන් ක්‍රමය. එහෙම නැත්නම් මේකේ නියම ක්‍රමය නම් ඇත්තටම මේක වටේ අපි පිටි වලින් ආවරණයක් දාලා සීල් කරනවා. ඉතින් ඒක අපි මේ වෙලාවේ කරන්නේ. අපි මේ වෙනුවට heavy duty foil එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් පිටි වලින් මේ ආවරණය හදලා දාන්න පුළුවන්. මෙන්න මේ සිදුර අපි පොඩි කරාම්බු නැට්ටකින් මේ විදිහට වහමු. විනාඩි 15ක් විතර මේක මේ විදිහට තියලා තියන්න ඕනේ. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේකේ තියෙන කරි එක යට තියෙන ඊට පස්සේ තියෙන බත් එක. ඉතින් ඒක නිසා මේක කරි එක අඩියට අල්ලන්න පුළුවන්. ඒක වළක්වන්න හොඳම ක්‍රමය තමයි ඔයාලා ගෙදර තියෙන සාමාන්‍ය රොටි හදන තාව එකක්. දැන් මගේ එක මේක මේ මේ ලිප උඩ පාවිච්චි කරන්න බැරි නිසා මම මේක පාවිච්චි කරනවා මේ විදිහ එකක්. මේක උඩ තියලා ඊට පස්සේ ඒකට උඩින් මේක තියන්න. දැන් මම මේක ලිප ඔෆ් කරලා අපි ඇරලා බලන්න යන්නේ සුවඳ එනවා. ඉතින් ඒක නිසා මට හිතෙනවා රහත් ඒ වගේම ඇති කියලා. අපි බලමු මේක ඇරලා. සුවඳ පෙනුම දෙකම තියෙනවා. රහ තමයි අපිට අන්තිමට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තමයි මං හදපු බිරියානි එක. දැන් අපි බලමු හොඳ ගානට බිරියානියකට ඔන්න ග්‍රේවි එක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේක තමයි පදම. අපි දැන් මේක ලස්සනට ප්ලේට් එකට ගන්නයි සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ විදිහටම පේනවනේ. ඒක තමයි අවශ්‍ය වෙන පදම. ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේම අද රසවත් බිරියානි එකක් පාට තියෙන සුවඳ තියෙන රසවත් බිරියානි එකක් සූදානම් කරා ඔයාලගේ රාත්‍රී ආහාරය වෙනුවෙන්. ඒකත් එක්ක කන්න රයිත එකකුත් අපි සූදානම් කරා. ඉතින් එහෙමනම් මේක රස විඳින්න ආරාධනා කරන ගමන්ම ආරාධනා කරනවා රැඳි සිටින්න කියලා Colors and Flavors of My Kitchen Sanki. අපි දැන් මේක රස විඳින්නයි සූදානම් වෙන්නේ.